Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. The first woman prime minister in the world. Does this have any effect? Do you think it makes your influence less strong or more strong? I should say more strong. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වී දෙවතාවක්ම එම තනතුර හොබවමින් ජාත්‍යන්තර වාර්තාවක් සනිටුහන් කළ දිවංගත අගමැතිනිය ශ්‍රීමාවෝ බණ්ඩාරනායක අභහප්‍රාප්ත වී අදට වසර 22යි. ලංකාව ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් කරමින් නව ජනරජ්‍ය ව්‍යවස්ථාවක් හඳුන්වා දීම තුළින් ඇය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරයේද අවධානය සහ ගෞරවය දිනා ගැනීමට සමත් වුණා. ඇයගේ දේශපාලන ජීවන ගමන තුළ ඇය හිමි කරගත් සුවිශේෂී ජයග්‍රහණය නොබැදී විදේශ ප්‍රතිපත්තියයි. 1976 වර්ෂයේදී පස්සනේ නොබැදි ජාතීන්ගේ සමුළුවට සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයේ තුලින්. එසේම ඇය රටට නව කාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සමත් වුණා. ඒ සමාජවාදී කඳවුරේ රටවල් රැසක අනුග්‍රහයෙන් රට තුල සිමෙන්ති, කඩදාසි, වානි සහ රසායනික කර්මාන්ත රැසක් ස්ථාපිත කිරීමත් සමගින් යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ඇය තුළ වූ දුරදක්නා දැක්ම අද දවසේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව කිව යුතුයි. ශ්‍රීමාවෝ මැතිණියගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය සියතට ගන්නා ඇගේ දියණිය වන චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විධායක ජනාධිපතිවරිය ලෙස රාජ්‍යපාලනය ආරම්භ කළා. මේ අතර ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණිය අභාප්‍රාප්ත වී වසර 22ක් සපිරීම නිමිත්තෙන් නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථානයේදී ධර්මදේශනයක් පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පවුල් ගොඩක් තියෙනවා මේ. අපි හදාන්නේ තරුණ නායකයෝ රටේ. කොරකම් නොකරන මිනි මරන්නේ නැති රට වෙනුවෙන් කැප වෙන තරුණ නායකයෝ අපි හදනවා දැන්. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.